රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල දූෂණ විරෝධී පනතක් ගේන්න හදන හොරු ගැන අනුර කියන කතාව දූෂණ විරෝධී පනත ගේනවා කියලා කියන්නේ මහා බැංකුව මුදල් මංකොල්ල කෑවයි කියලා චෝදන ලපපු ජනාධිපති රණවි වික්‍රමසිංහ රටට ඕනේ ගිරාපෝතක අධ්‍යාපනයක් නෙවෙයි විසඳුම් සපයන අධ්‍යාපනයක් සජිත් කියයි ගිරාපෝතක අධ්‍යාපනයක් නොව විසඳුම් සපයන අධ්‍යාපන ක්‍රම දෙවන බිත්තරතොගයේ සාම්පල පරීක්ෂාව අද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියයි ෂාරුක් ඛාන් ලොව බලවත්ම පුද්ගලයින් අතර පළමු තැනට යුක්‍රේනයට නේටෝ සමාජිකත්වයේ දීමට රටවල් තුනක් එරෙහි වෙයි. උගන්ඩාවෙත් සෙවිලි තහඩු හොරකම් කරයි. කැබිනට් අමාත්‍යවරියට වැඩ වරදී. තුන්වන 2020 තරගයේ ජය නව ශ්‍රීලන්තයට. තරගාවලියේ ජයත් නව ශ්‍රීලන්තය සතු කරගනි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඖෂධ හිඟයක් ඇති බව හෙළිකිරීම වැළැක්වීම සඳහා රජය විවිධ චක්‍රලේඛ නිකුත් කරන බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරනවා. මේ වන විටත් රෝහල්වල බොහෝ ඖෂධ හිඟ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තවත් මාස දෙකක් තුළ ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම නැති කරන බවයි. මේවන විට රටපුරා රෝහල් රැසක බරපතල ඖෂධ හිඟයක් පවතිනවා. අත්‍යවශ්‍ය ඖෂධ රැසක් නොමැති නිසා දැනටමත් රෝගී ජනතාව පීඩාවට පත්ව ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ලොසාටන් මාස 4ක් 5ක් තිස්සේ නැහැ. අදත් නැහැ. අධික රුධිරපීන ලබා දෙන ප්‍රමුඛතම ඖෂධ නැහැ. ඉන්සියුලින් ටික නැහැ. ඩයබටික් වලට එහෙම නැත්නම් දියවැඩියාවට ලබා දෙන ප්‍රමුඛතම ඖෂධ. තියෝෆිලින් නැහැ. අඩුයි. ප්‍රමාණවත් තරම් නැහැ. මේ ඖෂධ හිඟය නිසා රෝගීන් මරබියට පත් වෙනවා. හැබැයි අපිට කියන එක කියන්න එපා. ඒක දන්නන්න එපා. ඒකට විරුද්ධ වෙන්න එපා. උඹලම හිටපල්ලා කියලා තමයි මේ චක්‍රලේ ගහලා තියෙන්නේ. ඖෂධ හිඟේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මාස දෙකක් තුල ඖෂධ හිඟයට පිළියම් ලබා දෙන බවයි. මේ අභූත චෝදනාවක් නගන්නට සංවිධානාත්මක ලෙස කටයුතු කරන කයට මගේ කනගාටුව විතරයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. මේ මොහොත වෙනකොට ඉතාමත් හොඳ තැනකට පැමිණලා තියෙනවා. ගාව මාස දෙක ඇතුළත මේ රටේ බෙහෙත්වල හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කරනවාම ඒ වගේම යම් කිසි සාධාරණ මිලව ගණන් වලට බෙහෙත් තලව කිරීමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්නට ඕනේ. යම් යම් දේවල් කරන්නට කාලය වැදගත් වෙනවා. රටට අවශ්‍ය වන්නේ ගැටළු වලට විසඳුම් ලබා දිය හැකි අධ්‍යාපනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. උඩමත්තල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. දේශීය තරුවන්ට සුහුරු ලොවක දැත් ඔසවනු පිණිස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන සක්වල වැඩසටහනේ 27 වන අදියර අද උඩමත්තල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනයේ තියෙන්නේ 24 පෑම 365 දවසෙම කටපාඩම කටපාඩම කටපාඩම. අපි මොකද කරන්න ඕනේ රටක් හැටියට? මේ යෞවන පරපුර සිසු පරපුර තරුණ පරපුර ප්‍රශ්න විසඳන්නන් බවට අපි බිහි කරන්නට ඕනේ. ප්‍රොබ්ලම් සෝල්වර්ස් ගිරාපෝතක අධ්‍යාපනයක් නොව විසඳුම් සපයන අධ්‍යාපන ක්‍රමය. ප්‍රශ්න කීයක් තියෙනවද? ආර්ථික ප්‍රශ්න තියෙනවා, කෘෂිකර්ම ප්‍රශ්න තියෙනවා, අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා, රැකියා ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න බෑ කටපාඩමින් පමණක්. හිතන්න ඉගෙන ගන්නට ඕන, ඇනලයිස් කරන්නට ඕන. පාසලවට ගොඩනැගිලි දිහා බැලුවහම බොහොම කනගාටුදායකයි. සමහර ගොඩනැගිලිවල උළු කඩන් වැටිලා, වහලවල් කඩන් වැටිලා, පාසලේ බොහෝ තැන් අබලන් වෙලා. නමුත්
ජාත්‍යන්තර ගුවන් තොටුපළක් තිබෙන ගම්මානයක් මේ මත්තල ගම්මානය. එහෙනම් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරියන විදිහට ජාත්‍යන්තර මට්ටමේ පාසලක් බවට මේ මත්තල පාසල පත් කරන්නට ඕන. ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත ගෙනෙන්නේ මහබැංකු මුදල් මංකොල්ලයට චෝදනා ලබා සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයකදී මහබැංකුවේ මහා මුදල් හොරා කියලා රනිල් වික්‍රමසිංහ මහබැංකු හොරා කියලා දැන් ඉන්න අගමැති දිනේෂ් ගුණවර්ධන කිව්වේ පාර්ලිමේන්තුවේ. දිනේෂ් ගුණවර්ධන කිව්වා රනිල් වික්‍රමසිංහ බැංකු හොරා කියලා. දැන් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ අපේ රටේ මූල්‍ය වෙළඳපොළ විශාල විකෘතියක් නිර්මාණය කරා. මේ මුදල් තමයි අගෝස්තු මාසයේ පැවතිච්චි මහා ඡන්දයට වියදම් කරේ. මහා බැංකුව වැතුම් කරෙන් තමයි පක්ෂ කැන්වසින් එකට සල්ලි හොයාගත්තේ. ඒ අය අද කියනවා මොකද්ද දූෂණ විරෝධී පනතක් ගේන. මේම රනිල් වික්‍රමසිංහ තමයි පාර්ලිමේන්තුවේ මහින්ද හොරා කිව්වේ. අපිද රනිල් මහින්ද හොරා කියලා ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මහින්ද තියාගෙන ඒ ආණ්ඩු පක්ෂෙන් දූෂණ විරෝධී පනතක් ගේන. මොනවද මේ? අපේ රටේ වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා. ඔව් තව නීති ඕනනම් නීති හදමු. හැබැයි තියෙන නීති දැනට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. එනිසා මේ වංචා දූෂණ නැති කිරීම සඳහා ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත ගේනවා කියලා කියන්නේ මහා බැංකුව මුදල් මංකොල්ල කෑවයි කියලා චෝදනා ලැබපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ නිසා මම හිතන්නේ ඒ වගේ අපි කතා කිරීමෙන් පළක් නෑ. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. සමහර දේශපාලන පක්ෂ හිතනවා අපි බය කරලා තමන්ගේ දේශපාලන වේදිකාව නිර්මාණය කරගන්න පුළුවන් කියලා. බය කරලා දේශපාලන වේදිකාවක් නිර්මාණය කරගන්න බෑ. ජනතා මුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කියනවා ඒ අය දැනගෙනලු අරගල කරේ නෑ. දැනගෙන අරගල කරා නම් ඒ අය දැනගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙනවා කියලා. දැන් අන්න ලැබලක් නෑ. මේ දුෂ්ට ක්‍රූර පාලකයා රජ මගුලක් කන්න සූදානම් වෙනවා. මහ ජනතාව මර උගුලක වටවමි. එන්නේ මර උගුලෙන් බේරෙන්න සඳහා නම් අපි තව තව දැනුවත් භාවයකට යන්නට ඕනේ. ඒ වගේම උන්ට විතර සටන් කරන්නට ඕනේ. අපි දැනුවත් වෙලා හිටියට වැඩක් නැහැ. ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපි බිමට වැටිලා විනාශ වෙලා පිච්චිලා අළු වෙලා අළු දූවිලි මතින් නැගිටින මිනිස්සු ඇත්තෙම. අපි මේ බංකොලොත් තත්ත්වෙන් නැගිටගෙන එන වෙලාව. මේ වසර අවසන් වෙලා ඊළඟ වසර වෙනකොට නැගිටිනවා. එතෙක් ඉවසීමෙන් මේ දුක් කම් කටළු බෙදා හදාගෙන අපි නැගිටිනවා. මේ ආණ්ඩුවට තව එක මොහොතක්වත් හුස්ම ගන්න දෙන්න ඕනේ නැහැ. මොකද මේ ආණ්ඩු කියලා කියන්නේ රටේ ජනතාවගේ හුස්ම හිර කරපු ආණ්ඩු. රටේ ජනතාවට කන්න නැතිව ජීවිතය විඳවන්න කටයුතු කරපු ආණ්ඩු. පුළුවන් පළවෙනි මොහොතේදී මේ ආණ්ඩු එලවලා දාලා ජනතාවගේ ආණ්ඩුව පිටවන්න ඕන. ඉන්දියාවෙන් ආනයනය කළ දෙවන බිත්තරතොගය බේකරි සඳහා ලබා දීම අද සිදු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. මේ අතර ආනයනය කළ තවත් බිත්තරතොගයක සාම්පල පරීක්ෂාව අද සිදු කිරීමට නියමිතයි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තරතොගය අද බේකරි සඳහා නිදහස් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති අසරි වලිසුන්දර පැවසුවේ එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද දින ලබා දීමට නියමිතව ඇති බවයි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තරතොගය ලෙස බිත්තර මිලියනයක තොගයක් පසුගියදා දිවයිනට රැගෙන විත් තිබුණා. මීට අමතරව ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක පමණ තොගය සම්පල ලබා ගැනීම අද දින සිදු කිරීමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ. පොළොන්නරුවේ අලුත්සහල් මංකල්ලිය ඓතිහාසික ගල්විහාර පොදුබිමේදී පැවැත්වුණා. පොළොන්නරුව සොළුස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි අලුත්සහල් මංකල්ලිය පැවැත්වුණේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට යලකන්නේ සඳහා අවශ්‍ය මඩ පොහොර ලබා දීමට රජ පසුගියදා කටයුතු කර තිබුණා. පොහොර ලබා දීම ගැන ගොවීන් රජයට සිය සතුට පළ කළා. මඩ පොහොර ටික ලැබුණා කියන්නේ අපි හතමුණ බෙදුම්ගල ගොවි සංවිධානයේ ලොකු අස්ස සිල්ලක් වෙනවා මේ අපේ ගොවි ජනතාවට. ජනාධිපතිතුමනි, ඔබතුමාට තව තියෙනවා අපිට යූරියා ටික, ඒකම MOP එක. ඇත්තම කියනවා නම් MOP එකේ මිල ගණන් වැඩි. මධ්‍යාහන පුවත් විකාශය අවසන්. ඊයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.